ध्वनिय पाठमे इतिरि कोटस विविध उपकरण कंपनी किरीमेन तमाई हडनिपदवनवा किला अपि इता किवे अपि अद बलमु पटल कंपनी वीमेन हडनिपदवन संगीत भाण्ड बलून अरगिन बलून अरगिन पहल को इन पशु बलून बलून पटल मेहमेदल एक रबर पाटिया मेतन दान अनेक रबर पाटिया मे केलवर होंदिन एदला मे मे स्थाने दान देखा उबड़ मे मैंने उपकरण आप लगन मे मा उपकरण है मे रबर पाटिया ऐदी में तुले मे बैलून पाटले ऐदे ना इविटे मेतना होंदे टा ऐदीच्चे मतु पीट लबट पुलवा मेतन उड को हिमीट तट करला हंड मुद निरीक्षण कर इन पशु नवता मे रबर पटिया तीन इष्टाने पहालट यदला तद करला नवत वर मे यदन रब बलूम पटले हंड हंडट सवा එතකොට ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් හඬේ වෙනස. අපි කියනවා මේ වගේ ඇදුණු පටලේ ඇදීමේ ඇදිලා ඇදුණු ප්‍රමාණය වැඩි වුණාම නිපද වෙන සංඛ්‍යාතය වැඩි වෙනවා කියලා. පටලය ඇදුණාම සංඛ්‍යාතය වැඩි වෙනවා. කම්පණය වෙන සංඛ්‍යාතය වැඩි වෙනවා. මෙම ක්‍රියාවලියම යදාගත්තු සංගීත භාණ්ඩය කුමක් ඔබට දීලා තියෙනවා ක්‍රියාකාරකමයටදී පෙළ පොතේ තබ්ලාව ඔබ දැකලා තියෙනවා තබ්ලාව මෙසේ තියෙනවා මේ තබ්ලාවේ තියෙනවා මෙවැනි පටි පටි සම්බන්ධ වෙලා තියෙනවා තබ්ලාව මේ පටි අතර තියෙනවා කුඩා ලී කැබලි. මේ ලී කැබලි වලින් මොකද කරන්නේ? මේ තියෙන වර පටි. මේ පටි වල මේ ලී කැබලි සීරු මාරු කිරීම වගේ මේ වර පටි ඇදෙනවා. ඇදිලා මේ ඉහළ තියෙන පටලේ ඇදුණු ප්‍රමාණය මේ වෙනස් කරගන්න පුළුවන්. එතකොට तबला अवित में यह रहती है ना मातूपीटे फटले यदि में निपदेवे ना हाँडे वेनस करेगा ना बोलवा उबटा तबला वक सापे आगे ना में ली कोटा सीरु मारु करेला में फटले लिहिल बती है ना कोटा शब्दे के सेद ऐदिलती भी ना कोटा शब्दे के सेद के ला निरीक्षण एकरान ना बोलवा इमावस्था अवधि पटले हुंदिं एदी तिबन अवस्थावेदी निबदवन संख्याते वेडी लिहिल तिबन विट तिबदवन संख्याते अडु पटल कंपने संगीते उपदवन बांड
අදස් අපි කතා කරමු වායු කඳක් කම්පනය කිරීම वायु कंद कंपनी गिरी हंड उपदेवन बांड उपदान उपनी तरम करण क्रियावली अर्थम मेवागे पैन बटिया करगिन हिस् पैन बटिया करगिन एक केलवर पहाल मेकट मेम बिमिना एवागे उपनी तर करण क्रियावलिया मेवागे विविध दिगवल सहित पैन बट अरगिन पिमी मेदी एक केलवरा पहल मे मगे तीयल एक केलवरा पहल पिमी ने उलो इतकोट निपद नादे एकिनेट विनसेनो ओबट संगीत भाण्य निपदवागन पुलवा विविध दिग सहित बट कैबली अरगेन इकट संबंध करला මේ වගේ සංගීත භාණ්ඩයක් නිපදවා ගන්න පුළුවන් මේක එකට පිඹෙනකොට ඇතිවන නාදය එකිනෙකට වෙනස් වෙනවා මෙහිදී මොකද්ද අපි බලපාන කාරණය මේ වටේ තුල ඇතිවන වායු කඳක් දෙනවා වටේ තුල වායු කඳක් තියෙනවා මේ වායු කඳ අපි පිඹිනකොට මේ වායු කඳ කම්පණය වෙනවා इतकोट मे बटे दिगत वायुकंद वायुकंदे दिग विनसेन बटे दिग वायुकंदे दिग वेडिवेन विट संख्यात अडुवेन वायुकंदे दिग वेडिवेन कोट संख्यात अडुवेन वायुकंद केटिवेन कोट कंपन संख्यात वेडिवेन वायुकंद केटिवेनकोट कंपन संख्यात वेडिवेन वायुकंद दिगवेनकोट कंपन संख्यात अडुवेन मे मे वगे ओबट तवत् क्रियाकारकम करन्न पुलुवा मेकत् ओबट ओब नितर करन क्रियावलिया एकम प्रमाणे वीदुरु टिका गन्न මෙම වීදුරු භාජන වලට විවිධ ප්‍රමාණයට ජලය පුරවා ගන්න. මෙම ස්ථානයේ ජලය ඉහළ ස්ථානයේ තියෙනවා වාතේ. අපි මෙව වීදුරු වලට තට්ටු කරනවා. තට්ටු කිරීමේදී හඬක් ඇති වෙනවා. මේ හඬ එකිනෙකට වෙනස් වෙනවා එකිනෙක වීදුරුවත් සමග හඬෙහි වෙනසක් ඔබට හඳුනා ගන්න පුළුවන් එනම් කම්පන සංඛ්‍යාතය වෙනස් වෙන ආකාරය ඔබ දන්නවා දැන් මෙතන පළවෙනි වීදුරුවේ මෙතන තියෙන වායු කඳේ දිග අඩුයි දෙවෙනි වීදුරුවේ වායු කඳේ දිග ටිකක් වැඩි තුන්වෙනි වීදුරුවට එනකොට නැවත වායු කඳේ දිග වැඩි වෙනවා අවසාන වීදුරුවේ වායු කඳේ දිග වැඩි. එතකොට කම්පන සංඛ්‍යාතයේ වැඩිම වෙන්නේ වායු කඳේ දිග අඩුම තියෙන මෙන්න මේ පළවෙනි වීදුරුව. මේ වීදුරුවේ වායු කඳේ දිග වැඩි කම්පන සංඛ්‍යාතය අඩුයි. මෙම මූල ධර්මයේ යොදාගෙන නිපදවා ඇති සංගීත භාණ්ඩය කුමක්ද බටනවා बटन अलावा बटन अलाव विभिन्न स्थानीय विविध दिगवल त
තවත් සිඳුරු තියෙනවා. මෙම ස්ථානයෙන් පිමිනකොට වායු කඳක් එනවා බටේ දිගේ. විවිධ ස්ථානවලින් අපි ඇඟිල්ල තබා තද කරනකොට ඇති වෙන වායු කඳේ දිග වෙනස් වෙනවා. විවිධ සංඛ්‍යාතවලින් යුක්ත හඬවල් අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු තන්තු කම්පනය කිරීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ. ඔබ දන්නවා තන්තු සහිත සංගීත භාණ්ඩ මොනවාද? ගිටාරය, වයලිනය, සිතාරය වගේ සංගීත භාණ්ඩවල තියෙන්නේ තන්තු. ඔබට තියෙන ක්‍රියාකාරකමක් යටතේ සරල ගිටාරය සාදා ගන්න ක්‍රමය. මෙහිදී අපිට දිග කම්බි, කෙටි කම්බි සහ ඝන කම්බින් වැඩි කම්බි ගණකමින් අඩු කම්බි යොදා ගන්නවා. ඒ එලෙස ඔබේ ක්‍රියාකාරකමේ පරිදි ගිටාරය සකස් කර ගන්න. ගිටාරයේදී කොහොමද ඒ තන්තුත් සමග හඬ නිපද වෙන්නේ කොහොමද කියලා බලන්න. මේ වගේ ගිටාරයක පිහිටලා තියෙන මහත ඝනකම කම්බි, දිග අඩු වැඩි කම්බි, දිග අඩු කම්බි, ඒ වගේම සිහින් දිග කම්බි, සිහින් කෙටි කම්බි, මේවයිදී කම්පන සංඛ්‍යාතය වෙනස් වෙන්නේ කොහොමද? හොඳින් ඇති ඇදී ඇති සිහින් කෙටි කම්බි හොඳින් ඇදී ඇති සිහින් කෙටි කම්බි වල කම්පන සංඛ්‍යාතය වැඩි උස් හඬ ලැබෙනවා. හොඳින් ඇදිලා නැති කම්බියක් වුණා ඝන කමින් වැඩි, හොඳින් ඇදී නැති කම්බියක් වුණා කම්පන සංඛ්‍යාතය අඩු වෙනවා. මේ වගේ අපිට සීරු මාරු කරන යතුරු කීපයක් තියෙනවා. ගත්තොත් මේ වගේ යතුරු වලට සම්බන්ධ වෙලා තියෙනවා. මේ යතුරු වලින් වෙනස් කරගන්න පුළුවන් මේ ඇදිලා තියෙන කොටස්. මේ ඇදිලා තියෙන තන්තු වෙනස් ඇදීම වෙනස් වෙනකොට නිපද වෙන සංඛ්‍යාතය වෙනස් වෙනවා. ඊළඟට අපි බලමු දඬු. දඬු කම්පනය කිරීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ. අපි එදත් කතා කරා සයිලෝෆෝනය. සයිලෝෆෝනේ මේ වගේ දිග වැඩි, දිග අඩු ලෝහ පටි පිහිටලා තියෙනවා. මේ ලෝහ පටි වලට අපි තට්ටු කිරීමේදී හඬ උපදවනවා. එතකොට ලෝහ පටිවල දිග වැඩි වෙනකොට කම්පන සංඛ්‍යාතය අඩු වෙනවා. දිග වැඩි වෙනකොට කම්පන සංඛ්‍යාතය අඩු වෙනවා. කෙටි දඬුවල කම්පන සංඛ්‍යාතය වැඩි. අපි
සරසුලක් කම්පණය කිරීමේදී ඇතිවන කම්පන සංඛ්‍යාතය වගේ මෙහිදී දිග වැඩි වෙනකොට කම්පන සංඛ්‍යාතය අඩු වෙනවා දිග අඩු වෙනකොට කම්පන සංඛ්‍යාතය වැඩි වෙනවා මේ වගේ ඔබට ඔබේ පෙළ පොතේ ක්‍රියාකාරකමක් යටතේ තියෙනවා සයිලෆෝනය නිපදවා ගන්න ආකාරය මේ වගේ දඬු කැබලි රැගෙන සරල සයිලෆෝනයක් නිපදවා ගන්න එම පාඩමේ යටතේ තියෙන ක්‍රියාකාරකම් සහ පැවරුම් වල යෙදෙන්න දැන් ඔබට පුළුවන් නැවත පාඩමකදී අපි මුණගැහෙමු ද්වේණියේ ඉතිරි කොටස යටතේ ආයුබෝවන්